සන්තුට්ඨින් පරම ධනං තේරුම සතුට පරම ධනය වේ ඔබට රුපියල් කෝටියක් ලැබෙන සතුටුයිද නැද්ද සතුටු බුදුහාමුදුරන්ට වැරදුනාද කොහේ හරි බුදුහාමුදුරන්ට කොහේ වැරදුනාද නැහැ බුදුහාමුදුරන්ට කොහේවත් වැරදුනේ නැහැ සන්තුට්ඨින් පරම ධනං කියලා කිය හිතනවා මෙන්න මෙහෙම ඔබට තියෙනවා මහා මාලිගාව ගතේන්නේ මහා මාලිගාව මන්දිරයක් තියෙන මන්දිරේ ටයිල් අල්ලලා ඒකට සිංහල වචනේ මන් දන්නේ මාබල්නේ මාබල් අල්ලලා මාබල් කොට ඔගොලු දන්නේ නේ මාබල් අල්ලලා මහා ගේට්ටු දාලා ඒකේ කාමරේ ඒසි කරන දැන් හොඳයිනේ සැපයිනේ දැන් ඒසිත් කරලා මාබල්ලල්ලලා මාලිගාවක් ඔබ ඒක නිදාගන්න ගන්න ඇඳේ වටිනාකම ලක්ෂය කීයද නිදාගන්න ගන්න ඇඳ රුපියල් ලක්ෂය ඒකට වුණනේ මෙට්ටයක් අපි 7 ලේය කියලා හිතමු ඒකත් අපි ලක්ෂයක් කියලා කියමු දැන් ඇඳ ලක්ෂයයි මෙට්ටේ ලක්ෂයයි ලක්ෂ දෙකයි තව ඒකට මොනවද ඕනේ net එකක් ඕනේ තව බ්ලැන්කට් එකක් ඕනි බෙඩ් ෂීට් ඕනි තව කොට්ට ඕනි මල් මහපු කොට්ට උර ඕනි එතකොට කුණු කෙල බේරෙන්නේ නැහැ ඔබ හිතන් ඉන්නේ එහෙමයි මල් වැඩි වෙච්ච ප්‍රමාණයට වගන්තිලිය ප්‍රමාණයට ඔබේ කුණු කෙල බේරෙන එක අඩු වෙනවා මං කවන්නේ ඒක අපි හිතමු මේ කට්ටලේම වටිනාකම ලක්ෂ 5යි කියලා කට්ටලේම් වටනාකම ලක්ෂ 5යි. ඔන්න දැන් නිදා ගන්න තියෙන ඇඳේ ඔක්කම් වටනාකම ලක්ෂ 5යි. ඔබ යනෝ නිදා ගන්න. ඔබ යනෝ නිදා ගන්න. නිදා ගන්න ගියාට පස්සේ ගත්තු ණයවල පොලිය මතක් වෙනව ඔබට. හෙට පොලිය ගෙවන්න ඕන. හෙට මේ වැඩේ තියෙනවා. නිින්ද යන්නේ නැහැ. වටින්නේ නිින්දද ඇඳද? වටින්නේ නිින්දද ඇඳද? නින්ද ඔබට මතක් වෙනව මගේ අම්මා මැරුණා මට සලක ගන්න උනේ නෑ මං අන්තිම මාස තුනේ අම්මත් එක්ක පොඩි දෙයකට තරහ වුණා අම්මට බෙහෙත් ටික අරන් දුන්නේ නෑ අම්මට සලකුවේ නෑ තාත්තට සලකුවේ නෑ තාත්තට රුපියල් 1000ක් දී ගන්න උනේ නෑ ඔබ නිදා ගන්න ගිහිල්ලා ඔබේ හිතට වද දෙනවා වටින්නේ ඇඳද නින්දද වටින්නේ නින්ද තව කෙනෙක් අර කට්ටලේම නෑ පැදුරක් බිම දාගෙන නිදා ගන්නවා සියලු වගකීම් යුතුකම් මිටු කරලා හොඳට නිින්ද යනවා දැන් ඔබට තේරෙනවද සන්තුට්ටින් පරමන්දනක් නෙවෙයිද සන්තුට්ටින් පරමන්දනක් නිදහසේ නිින්ද යනවා නිදහසේ මැරෙන්න පුළුවන් බොහෝ දේට හිතලා බලන්න සතුට පරම ධනය බවට පත් වෙනවා